පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන් කතෝලික පල්ලිය කාදිනල් ඇතුළු සියලුම දෙනා කියන්නේ මේක සංවිධානය කරපු ප්‍රධාන මූලකරු කවුද? කාගේ උමනාවරද මේ පාස්කු ප්‍රහාරය කරේ? මේ පාස්කු ප්‍රහාරයෙන් කාටද වාසි සහගත වුනේ? කාට හරි වාසියක් තියනවා නම් යම් කයක් දෙක් කරන්න. එතකොට මේකෙන් වාසි සහගත වුනේ කාටද? දැන් සහරලාලන්ට උන වාසිය මොකක්ද? ඒගොල්ලෝ මිය ගියා. එතකොට එහෙමනම් ඒගොල්ලන්ට වාසියක් වෙලා නැහැ. එතකොට මුස්ලිම් ජනතාවට වාසියක් වෙලා නැහැ. ඊටාමත්ම අපරාධයක් ඒ මිනිස්සුන්ට වුනේ මේකෙන්. මේ ප්‍රහාරය ඉවර වුණ හැටිය වර්තමාන ජනාධිපතිවරයා කිව්වා මම ජනාධිපති තරඟයට තරඟ වදිනවා කියලා. එතකොට කාටද වාසිය? ඊට පස්සේ මැතිවරණයේදී ප්‍රධානම මේ වේක තියුණේ අපේ රජය ඉතා හොඳ තත්වයක තිබුණ රජය වැටෙන්න ප්‍රධාන හේතුව වුණේ ජාතික ආරක්ෂාව. ඒකනේ ප්‍රධානම සටන් පාඨය. ඒතකොට ජාතික ආරක්ෂාව පිළිබඳව කතාවේදී ඒගොල්ලන්ට තියුණ හොඳම දේ තමයි පාස්කු ප්‍රහාරය. ඒතර උන් ජයග්‍රහණය කළා. ඒතර මේකේ අන්තිමට කවුද ජයග්‍රහණය කරේ? මේ ආණ්ඩුව. එහෙමනම් මහමොලකරු ගැන මේ අණුව තමයි කතිකාව ආරම්භ වුණේ. එතකොට දැන් අද මුළු කතෝලික පල්ලිය පමණක් නෙවෙයි මේ රජයට බොහොම පක්ෂපාතීව හිටපු කාදිනල් උන්නාන්සේ ඇතුළු සියලුම කට්ටිය කියනවා මේක සහරාන්ල කරාට මේකේ මහමුලකරුවෙක් ඉන්න ඕනේ. ඒ මහමුලකරු කවුද? ඒක තමයි බලාගන්න ඕනේ. 71 කැරැල්ල ආවොත් 71 කැරැල්ලේ ලොකු අතුලලා තමයි සන්නද්ධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ. හැබැයි කවුද මහමුලකරු හිටියේ? රෝණ විජේවීර. එයා හිටියේ හිරේ. හැබැයි එයා තමයි මහමුලකරු. මේ ලොකු අතුල නෙවෙයි. ඒ වගේ තමයි දැන් 88 89 එකෙත් සටන් බීමේ හිටියේ නෑ මහමුලකරු. මහමුලකරු ඇල්ලුවේ සාමාන්‍ය අත්තනායක කියලා මිනිස්සෙක්. ඈ බණ්ඩාරවේල වත්තක. ඒ වගේම තමයි දැන් වේලුපුල්ලේ ප්‍රභාකරන් සටන් බීමේ හිටියේ නෑ. සහරන්ලා වගේ කට්ටිය හිටියේ වෙනම තැනක හිටියේ ඒගොල්ලෝ. එතකොට එහෙම සටන් කරුවෝ හිටියා. ඒ සටන් කරුවෝ නෙවෙයි මොලකරු ප්‍රභාකරන්. හරිද? එතකොට මේ මහා මොලකරු හිටියේ සටන් භූමිය නෙවෙයි. එතකොට මෙතනත් සටන් භූමිය නෙවෙයි මහා මොලකරු. එළියේ. අන්න එයා කවුද?